උපන් කුලේෙන් හෝ ගෝත්‍රයෙන් මිනිසා ශ්‍රේෂ්ඨ නෝන බවත් තමා තුළ ඇති කරගනු ලබන ගුණධර්ම මතම මිනිසා ශ්‍රේෂ්ඨත්වයට පත්වන බවත් සම්බුදු දහමාපට පෙන්වා දෙෙනවා. සැදැහැවතුනි ඔබ මේස්ශ්‍රණය කිරීමට බලාපොරොත්තුවන ධර්මදේශනාවත් ඔබ තුළ උතුම් ගුණ දියුණු කරකනිමින් සසරකමන ජයගන්නට ඔබ හට කුසලා නිසංසයක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්්‍යයා රූපවාහිනයේ මේ පැටනියමිත, දායකත්ව ධර්මදේශනාව සිදුකිරීම සඳහා බෞද්ධ්‍යයා රූපවාහිනී මැදරයට වැඩමකළ දෙහිවල නැදිමාල රූපසිංහපාරයේ පැනසර සදම් සෙනසුනෙහි ප්‍රදාන අනුශාසක, ශ්‍රජෑවරතර ප්‍රවිශ් විද්‍යාලයේ හිටපු කතිකාචාර්ය, දර්ශනපති පූජපාද, මාලින්බඩ ප්ඥාසාර, ගෞරවනිය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන්, සාදුනාතදී නමස්කාරපූරක පිළිගනිමෝ, සාතුූ සාතු සාෝ. මෙමදර්ම දේශනාව සහසට හැති දායකත්වේ ලබාදෙනවා මාලබේ පතුුවරාව පාර වර්ජිනිිය ස්ේට පදිංචිව සිට පරලෝ සැපත් හබඩ් කුසුමානන්ද පෙරේා මුණුසිංග මහතාගේ බිරිඳවන අනුනා මුණුසිංහ මහත්මියත් පුතනුවන් වන චන්න මුුණසිංහ මහතා සහ දියනිය වන සුනාලි මුණසිංහ මහත්ම ඇතුරු පෞුලේ ඥාති පිරිසත්. සමංතාචක්කවාලේසු අත්‍රගච්චංතු දේවතා සද්දහම්මං මනිිරාජස්ස සුනංතුසග්ගමොක්හදං ධම්මත් සවන කාලු අයංභදන්තා ධම්මත් සවෙන කාලු අයංභදන්තා ධම්මත් සවන කාලු අයං බදංත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස නමුතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුතස්ස නමුෝතස්ශ භගවතු වරහතුෝ සම්මා සම්බුතශ බුද්ධෝෂෝ භගවා බෝධාය දම්මංදේසේති තින්නෝ සෝභගවා තරණාය දම්මංදේසේති ධන්තුූ සෝභගවා දමතාය දම්මංදේසේති සන්තෝ සෝභගවා සමතාය දම්මංදේසේති පරිනිබ්බුතෝ සෝභගවා පරිනිබානති දම්මන්දසේති ගරුතර මහා සංගරත්නය අවසරයි. ශ්‍රද්ධහ වන්තවාසනාවන්ත පින්වතුනේ බෞද්ධයා රූපවාහිනය ඔස්සේ ලංකාවාසී බෞද්ධයන්ට පමණක් නෙවෙයි. සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම. බුදු බණපදයක් ශ්‍රවනය කරන්ඩ අවස්ථාව සලසලමින් තමයි පින්වත් ඔබ අද දායකත්වය ගෙන කටියයුතු කරා පිනතුනි මේලෝකයේ බුදු බණපදයක් අහන් නැතුව කාටවත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ අඩුගානේ භාවනා කමටහනක් හැටියටවත් බණපදයක් ශ්‍රවණය කර්ඩෝන. එහෙනම් ඔබ ධර්මදේශනාවකට දායකත්තයගෙන කටයුතු කිරීම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට බණපදයක් අහන්න සැලැස්සීම මොනතරන්නං කුසල කරමයක් ද. අදදවසේ මේ ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනවා මාලමේ පොතුවරාව පාර වර්ජනයාස්ේට පදිංචි පදිංචි වෙලඉඳලා පරලෝ සැපත් හර්බට් කුසුමානන්ද පෙරේරාම් මුණසිංහ මහත්මාගේ ආදරබර බිරිඳ කවද අනුලා මනසිංහ මහත්මියත් උතනුවන් වන චන්න මුණසිංහ මහතා සහ දිනිය වන සොනාලි මුණ සිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා එක්සත්ව එක්සිත්ව තමයි අද ධර්ම දේශනාවට දායකත්වයගෙන කටයුතු කර. බලාපොරොත්තුව වෙන අදහස් කීපයක්තිය නො පෙන්නතුන අපි ධර්මදේශනා අවසානයේදී මෙ පින් අනුමෝදන් කරමු සෙත් ප්‍රාර්ථනා කරම් එතෙක් බනපදයකට අවධහනය යුම් කරම් පන්නතුනේ මේ ලෝකීට පහළවෙච්ච ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළවෙච්ච ප්‍රඥාවන්තම උත්තුවුම් මිනිසුන් තමයි බුදුවරුකයන්. ඒ සඳහා මනුෂසත්වය කියනෙ අත්‍යවශ්‍යයි බුද්ධත්වය ලබන්්ඩ. දෙවියකුට බ්‍රහ්මයකුට වෙනත් කෙනකුට බුදුවෙන්ඩ බෑ. එනිසා බුදුවෙන්ඩ මනුස්සයකුම වෙඩෝන ඒගේ බුද්ධත්වය ලබන්ඩ මනුස්්‍යය කුුණත් ඉස්ත්‍රියකට බෑ බදුවෙන්න්න බලාපොත්තු න නම් ස්ත්‍රියක බදුවෙන්න ෑැ කියක නො මේ ගන්නේ ඉස්ත්‍රියක් ව බුදුවෙන්න දෑ කියකයි ඉස්්‍රියට බුද්ධත්වය පලාාර්ථනා කරන නම් පපුරුෂයෙක් වෙලා තමයි? ඒ බුද්ධත්වට අන්ෝ ඔබට හිතෙන්න්න පුළන් අසා ධහරණයි කියල එක නෑ ප ඒ ගමන යන්ඩ බෑෙන් ඒ අයිය කියන්න දැන් මං එක කියල දෙන්නම් දෙ බලන්න පින්නතුනි බුදුවෙන උතුමෙකුගේ ප්‍රාර්ථනාව බෝෂාණන් වහන්සේ කන ප්‍රාර්ථනාවමොකක්ද බෝසත්වරයකුගේ ප්‍රාර්ථනාව තමයි තමන් බුද්ධත්වය ලබල අනිත් අයට ධර්මාව බෝධය දෙනවාකින අදහස බුද්දෝසෝ බගවා බෝධය දම්මන් දේසේද අනිත්තයට සත්වයට ධර්මාව බෝධය ලබල දෙන්ඩ ධර්මදේශනා කරන. තිනෝසෝ බගවා තරණ එදම්මන් දේශේතය මොකදද කරන්නේ සංසාරය නැමති සාගරය තරණය කරලා. එහා ඉවුරට ගිහිල්ල එහා වෙරලට ගිහිල්ල මොකද කරන්නේ අනිත්ත්‍ය ඇ. ඒ එතර කරවන සංසාරය නැමති මහා බයංකර සාගරයෙන් එතර කරවන. ධන්තෝසෝ බගවා දමතාය දම්මන්ද සේ. තන් දැමුණු කෙනෙක් බවට පත්වෙලා දමනය වෙලා අනිත් අයත් ඒ තත්වයට පත් කන්න. එහෙනම් බුදුවරයකුගේ ප්‍රාර්ථනාව, ලෝකයේ බුදුවරේ වෙන කෙනෙකුගේ ප්‍රාර්ථනාව ලෝකයා දුකෙන් අත් මුොදවල පරිනිර්වානයට පත්වෙලා හුද කලාවෙෙන්ඩ නෙවෙයි ලෝකයා නිර්වාණයට සාක්ෂාත් කරවන්ද. ඒකතමයි බුදුකෙනෙකුගේ අවබෝධයෙන් උත්තරීතර තත්වයට පත් වූ කෙනෙකුගේ. බුද්ධියයේ යන්න පුළුවන් ඉහලටම ගමන් කරන උතුමෙකුගේ ප්‍රාර්ථන ඒකතමයි සාරා සග කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පූරණය කරමින් පියවරෙන් පියවරමි ගමනෙන්නේ බුද්ධ කියල කියන්නේ නම්මකදද ලෝක ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක්නවේ ලෝකයට පහලවෙච්ච සියල බුදුවරන් බුද්ධ කියල කියන්නේ අවබෝධී යන්න පුළුවන් ඉහලකම කිය අ අවබෝධ කරගණ්ඩ කිසිවක් නෑ. ලෝකයේ අවබෝධ කරගණ්ඩ යමක් ඇද්ද ඉස්සිියල්ල කොහොම දවබෝධ කරගත්තේ පරතෝ ගෝෂයෙන් තොර පරතෝ ගෝෂයෙන්තොර වෙන්. පරතෝ ගෝෂයක කියයන අනුන්ගේ හල දෙදන ගන්නවා ඒක. බුදු කෙනෙ අවබෝධය අනුන්ගෙන් නහල දැනගන්න එකක් නෙවේ. එම ගන සිදාර් ෝ සතවය කොච්චර තැන්ගොට ගියා ගරුවු හොයගන ගියා අරගී නෑ? ඒ නිසා ස්වකීය ඥානයෙන්ම අවබෝධ කරගෙන තමයි ලෝකයාට මේ අවබෝධය ලබාදයෙන්. ඒනං බුද්ධියයේ යන්න පුළුවන් අවබෝධය යන්න පුළුවන් ඉහලටම ගියා බුද්ධිය මත්ව ලෝකය කෙනෙකින් නොනං ඒ බුද්ධියයේ තවත් එහාට යන්න දෙයක් නෑ බුදු හාමුදුරෝතමයි ඉහටමග හිල්ලති. ඒ නිසා අපට පේනවා බුදු කෙනෙකුට තියෙන ඥාන සමුදාය. දස බලඥාන ශට් අසාධහරණ ඥාන චතුරු වයිසාරද්්‍ය ඥාන පංච ගති පරිච්චේදක ඥාන අෂ්ට පරිශද්ධ අකම්පෙන් ඥාන අෂ්ට විද්‍යා ඥාන ත්‍රවිද්‍යා ඥාන බලන්න ඥාන සමුදාය ඒනම් ලෝකයි ලබන්න පුළුවන් ඉහළම බුද්ධිමත් බල ලබෙ මෙන්න මෙවැනි තත්ත්වයකට පත්වෙන්ඩනං පින්වතුනිි බෝසත් උතුමෙකු ස්පරිපූර්ණ කළ යුතු සම්පූර්ණ කළ යුතු ගුණධර්මතියෙනම්. ඒ ගුණධර්ම කොටස් තුනකට බෙදෙනවා මං අද පැහැදිලි කරන්නේ එක කොටසක්. ඒකොටස් අතරේ තියෙනව පින්වතුන එක කොටසක් ඒ කොටස කරුණු හයකින් යොක්තයි. කරුණු හයකින් යොක්තයි. මුල් කොටසට අයිති තියනෝ කරුණු අටක් ඒවයි තියෙනවා මනුෂ්‍ය සම්පත්තිය ලිංග සම්පත්ති ආදී සම්පත්ති පිළිබඳව. එතකොට මංඒකයිකවේ එක මනුෂ්‍යයක් වෙන්ඩෝන නැත්තම් බුදු වෙන්ඩබෑ දෙක ලිංග සම්පත්තිය කියන්නේ පුරු සේක් වෙන්ඩෝන මැත්තම් බුදු වෙන්ඩ බෑ. ඒ ආදී වශයෙන් තියන කරනු අපි මීට කලින් ධර්ම දේශනාවලදී ඒවා මතක් කළ. ඊරඟට තියනව තවකරුණු හතරක් අරවා අරකරුණුට වැඩිය යුතු හතර. එත එතන තියෙනවා උත්සාහයේ ප්‍රඥාව ආදී කරුණු. ඒවත් අපි දේශනක් කළ. තැන් මෙතන තියනව කරුණු හය. මේ කරුණු හය බෝධිසත්වවරයේ දියුණු කරන් ඩෝන එහන් දැන් අපි මේවා අහන්නෙමකටද අපි තුළත් ඒ ගුණ යම්ප්‍රමාණයක් හදාගන්ඩ දියුණු කරගන්ද වඩන්ඩ ඒකට තමයි මේවා මතක් කරන්නේ කියල දෙන්න. එක පලවෙනි කාරණය තමයි පින්න තුන නෙක්කම් මජජාසය ජහසය කියල කියන්නේ පින්නතුනී අ්‍යහසය කල කියන්නේ අදහස කියන එකයි නිකම් අජ්‍යාසය කන නික්කම්ම කියන නික්මීම කියන එකයි එතකොට බෝධි සත්වයක් නික්මීමේ ගුණය ප්‍රගුණ කරන් ඩෝන මොකක්ද නික්මීම කියල කියන්නේ අත්තහැර යාම මොකක් අතාහරරින්නේ ගිහි ජීවිතය ගිහිජීවිතය අතහැරලා නෙක්කම්ම කැනෙ නික්මී යනවා ගිහිජීවිතයේ තියෙන අම්බු සැමි දූදරු ඥාති හිතවත් මිත්‍ර සබධතා අතහරල දාලා චිත්ත ශක්තියෙන් දහිරයෙන් නොපසු පස්න වීරයෙන් මේ ගමන ආපස්සටඩිය තියන තු ඇන්න පුළුවන් වෙඩෝ න්න ඒකයි මේ කටයුත්ත කාන්තාවකට කරන්න බැකිව. කාන්තාවක් කාන්තාවගිහි ජීවිතය අතරල නෑ ඉන්නවා ඒන මකන්. හුද කලාව මේ ගමන කොහොමද යන්නේ. පුරුසයකුට අරක්ෂාව පිළිබඳ ගැටලුවක් නෑ. කාන්තාවට අරක්ෂ පිළිබඳ ගැටලු ගත්යනවා. ඒ නිසා? ඇයට මේ හුද කලාව තනයෙන් වනගතව මේ කටයුත්ත කරන්නබෑ. දෙක කාන්තාවට බැහැ මේ තරම් දුක්විඳින්න. කාන්තාවට දරාගැනීම ශක්තිය පුරුෂයන්ට වඩා තියනවා යම් යම් කරනුවලින් මෙතන කියන එක නෙවේ. මේ තරම් දුක්විඳින්ට තැන් සිද්ධාර්ධ බෝධි සත්්‍යයෝ ගුරුවරුන් හොයාගෙන ගිය ආලාර කාලාම උද්දකරාම පුත්‍ර කියන තාපසයෝ දෙන්න හොයාගෙන ගේහිල්ලා ලබාගත්තා පංචභිතඥා සප්ත සමාපත්ති හා අෂ්ට සමාපත්ති ඉද්දිවිද දිබ්වසෝත පරචිත්ත විාන පුබ්බේ නිවාසානුස්සති දිබ්බචක්කු පංචවිිඥා අස්ක සමා සප්තා සමාපත්ති ලබාගත්ත ආලාර කාලාමින් නොද ්‍රමධ්‍යාන දිතිී අධ්‍යාන තෘ්‍රති අදධ්‍යාන චතුර තද්‍යාන ආකාසාන චායතනය විඥානන් චායතනය කින් චඥාතනය පාීඥ සප්්‍ර සමාපත්ති උද්ධකරම් පුත්‍රරගින් තව එක සමාපත්තියක්ල බාගත්තා එක තමයි මේව සඥාන සඥාත නමුත් ඒ එතනින් බුද්ධ ෙලැබුණනි නෑ ඒ නිසා මොකද කළේ දුස්කරක්ල ාවට අ අපතීරරුුණ. ඉන්දියාව ඔබ ගිහිල්ලතිීනවා. ඉන්දියවෙ ගිහිල්ල දුස්කරක්ක්‍රයා පැත්ත මොන පැත්තිද සිද්ධාර් පෝධි සත්්‍යයෝ වැඩ සිටිය දුර්ගේෂ්වරී කන්ද කියන පැත්තේ. ඒක දුක්විදින් දැ මිනිස්සු එක එක දේවල් කරනවා මොකද සත්‍යයහොය. ද්ධාර්ථ බෝධි සත්තුව හට ිහිල් ල කල්පනා කළා මේවා කරන්නේ මකක්හරි මේවයි සතයක් ඇති. මිනිස්සු ආහාර ටිකක් ගන්නවා ඔළුවෙන් හිතගෙන ඉන්නවා තනිකුලෙන් හිටගෙන ඉන්නවා බඩගානව ධනගානවා අපිරිසිදුව ඉන්නවා ඇගේ දූවිලිගාගෙන ඉන්නවා මඩගාගෙන ඉන්නවා කටුමත ඇවිදිනවා කටුමත සයනය කරනවා ගේ මේවයි මොකක්හරි ඇති දුස්කරව අමාරුව ගෙවන් ඒකනිසා මමත් කරල බලන්ඩෝන කියලා සිද්ධ අර්ථබෝ දිසත්්‍යයෝ ඒවා කරන්න පටන්ගත. අරවගේ නෙවෙයි ඊට වඩා දෙගුණ තුංගුණේ වැඩි කරල. එතකොට විඳින්න පොළුවන් උපරිම දුක් වින්දා. යි තවත් විඳන්න දුකක්නය. ඒත් ලැබුනෑ බුද්ධත්වය. ඊලකට මගද කලේ අවත්ත පල බෝගයේ ජීතයක් ලඟට වැටින කොලයක් ගෙඩියක් පමණ කාහරයට ගත්ත ඒගෙනත් තරගනෑ අවසානය මොකද කරී ආහාර වර්ජනය කළ අරිගේනෑ අවසානය අප්‍රානිකත් දෙහනය වැඩවා හරිගනෑ ක්ලාන්ත වැද වැටුණම් කලාන්ත වැද වැටුනු වෙලාවි මාරයා විල්ල කිව්වා වැඩක් නෑ ඔය ගන්න උත්සාහය හරියන්නෑ නිකන් දුක්කින් දිින්න්නට ඔන්නේ ආහා රගෙන කාල සතුටින් ඉන්ඩ. බෝධි සත්‍යයෝ කියයනවා මාරයුම්ට බෑ මගේ ගමනනවත්වන්න. මගේ ඊලක්කයක් තියෙන. මංගේ ඊලක්කයට යනකම් මගේ උත්සාහ අත්හරන්නේ. මාරය යනෝය. මෙතනින් ලාන්තව ඇ ඇදවැටුනත් ලාන්තව වැදවැටෙන කම්ම දුස්කර ක්‍රියාව කළක් දැ මේක කරන්නකාන්තාවට බෑ ආකයි මේ කියන්නේ පුරුෂයක් වෙන්ඩවන කියා මේක මගේ අදහසන වෙයි මේක තමයි ක්‍රමවේදය එදහොට පින්නතුනින් සිද්ධාර්ථ බෝෂධාණන් වහන්සේ එහෙනම් අපිට පේනවා ගිහිගේ අතහැරල ගියා යසෝදර අතහෙරිය සිද් රාහුලක්කු භාරය අතහැරිය යාළු මිත්‍රව ඇතැහරිය රම්ය සුරාම්ේ මාලිගා තුනක්ක අ තැහරිය රජකම අතහැරියා ඥාතිමිත්‍රා දී න අතැහැරයා සියල්ලම අතහැරලා වස්තු කාම කලේෂ කාම මේවා අතහරල දාළ ගියා පින්නත ලේසිද වැඩේ මෙච්චර රජසැප වවිඳපු කෙනෙකුට මේ අතැරල යන එක අපිට ගෙදර අතරල යන්නකිගොත් අපේ පාවිච්චි කරන එක බාණ්ඩයක් අතරල යන්න කිවොත් පාවිච්චි කරන මුද්ද නැත්තම් මාල්ලයේ කරාබු් දෙෙක එමනැත්තං මුදල්ටික එමනැත්තං ගෙදර පාවිච්චි කරන බඩුබාහිරා දිය කොච්චර ආමාරුවද හිතට විපතකට පත්වනත් ඒව ැති වනොත් මේවා හිතින් අතැරල යන්ඩනම් කොයි තරන්නම් මේකට මානසික ශක්තියක් තියෙන්ට. අන්න එක තමයි නෙක්කම් මජ ජාසය කලකන් මේක අත්්‍යවශසය මේ කැප කිරමට බදත්තේ නම් උත්තරී තර තැන පත් ද ඒකයි කියන දෙක පච්චේ ක ජාසය පස බුදුවරු කියලා හලතියනෝන බුදුරජාණන් වහන්සේ ෝතුර බුදුරජාණන් වහන්සේ පතය බුදුන් වහන්සේ මහරහතන් වහන්සේ තුන්තර බෝධිය ඒකන. එතකොට පසේ බුදුවරු තමන් ධර්මාවබෝධය ලබලතියනො අනුන්ට කියල දීම හැ කියාවනන. එතට හුද කලාගතියක් තියන්නේ එන. බුද්ද කලාගතයක්. එහනම් මෙතන කියන්නේ පච්චේ ක්ජාසය කියල කියන්නේ හුද්ද කලා වීමේ අදහස වෙන්වීමේ අදහස තනිවීමේ අදහස තියෙන්වනු බුදුෙන්ට ඉස්සල් ආත්මාර්ථයන පස්සන පරාර්ථයට යන්න මෛත්‍රී කරන්න කහොමද ඉස්ස ලග නක් න දුක්කේ වාන රගයවා සූපත්තේවා කිය නොද මණ දුක්ේව රෝගගේව සූපත්තවා ඉස්සල පටන්ගන මගින් එක ආත්මාර්ථකාමීද අනුන්ට මෛත්‍රී වඩන්නතුව තමන්ට මෛත්‍රී වඩාගන්නක නෑ පෙන්නවන. මේ ලෝක වැඩිය මාද්‍රයේ කාටද වැඩිය මාදර තමට වැඩිය මාදරයේ තමන්ට. එහෙනං මේ ලෝකයේ වැඩිය මාදරය කරන කෙනාට මෛත්‍රී කර්ඩ බැරුව ලෝකේ අනිත්තයට කොහොඳ මෛත්‍රී කරන්න. ඒකයි තමන්ගින් පටගන්නක. ඒ නිසා බුද්ධත්ේ අනුම් බුදදු බව ලබා ලබා දෙමින් තමන්ට පුදදු වෙන්න බෑ ඉස්සල්ල තමන් බුදු වෙලා ඕනේ ඒ මඟ ඉත්තයට කියලදන්න. තමන් ඉස්සල්ල ඒක ශක්ෂාත් කරගණඩෝන. ඒ නිසා තමයි හුද කලාව මේ කටයුත්ත කරඩව. පච්චේකත් ජහසය කල කියන්නේ අන්නේ හුද කලාවීමේ අදහස පන්නතුන. මේ හුද කලාවීමේ අදහස අපට පේනවා? සිද්ධාර්ථ බෝෂතානන් වහන්සේ ගිහිගයින් ද නික්මිල අභිනිස්ක්‍රමණය කලානේ ගිහිගෙන් නික්මිල ගියා. ගිහිගයි නික්මිල ගිහිල්ලා තනියමන වනගත වනේ කවරුවත් එක්ක නෙවේ කිසිගෙනෙන් නෑ තනීෙන් වනගත වනේ. තනියෙන් වනගත වෙලා උන්වහන්සේ සමාජයෙන් වෙංවෙන්න සෑහෙන උත්සාහයක්තැරවා අරිය පරියේෂන කිය සූත්‍රයක්දේවා. ආර්ය පරියේෂන ආර්ය උතු උතුම් පරියේෂණ. මේ ආර්ය පරියේෂණයේදී මේ සූත්‍ර ද උන්වහන්සේ පැදිලි කරවා ආනන්ද මම වනන්ත්‍රයේ හුද කලා ඉන්න සෑන උත්හ කළ. කවුරු හරි වනන්තරයට පලතුරු නෙලන්න හරි. ඒමනැත්ත දරකඩාගෙන අන්න හරය. එහෙමත් නැත්තං ගවයින්ට තනකොල කපන්න හරේ කවුරුහරරි ආවත් මම ඒ මිනිස්සුන් මගේ මාව නොගැටෙන්ට මාව මුණ නො නොගැහෙන්න මං මොකද කළේ ලන්දෙෙන් ලන්දට කන්දෙන් කන්දට දුවමින් පනිමින් සැඟවුණා කියලා. සමාජෙන් වෙන්මට ඒත්තේ හර යමාරුණා වනන්තරයේ පලතුරු විතරක් ආහාරයට අරගෙන ඉන්නවනම් ර මිනිස්සුන්ගෙන් සැඟවිලා. කොටිවලස්සු ග්‍රහණය වෙච්ච වනන්ත්‍රයකින්න බෑනෙ. සාමාන්‍ය සතුන් ඉන්න පුළුවන් නමුත් අරවගේ සතුන් නැති සාමාන්‍යය කැෑවකකිඉන්න ොට ඒවට මිනිස්සුත්තේනවා. මිනිස්සුග වෙල හුදලා වෙන්න සෑහෙන උත්සාහයක් ගත්තා මේ අදහස නැත්තම් බෑ මිනිස්සුත් එක සමාජ ගැටි ලබෑ.ඒනිසා පච්චේකත් ජහසේ කල කිය ඒ එකයි. එනිසා පින්නතුන ගිහි ප්‍රතිපදාව පැවිදි ප්‍රතිපදාව කියලා දෙකක්තිෙන මේක අනගාරික ප්‍රතිපදාව. එතකොට පැවිදි ප්‍රතිපදාවත් අනගාරික ප්‍රතිපදාව. ගිහිකුට ඒකයි කියල දෙන්නේ නිති පන්සිිල් පොහො අටසිල් රකිින්ට කියලා. ඒදොඩට එහා ප්‍රතිපත්තියක් නෑැගට නිතිපන්සිල් පන්සිල් රකින ඕනගගේ ඇති. පන්සිල් රකින්න පෝය දවසට සිල් සමාදමෙන්. ඒකයන්නේ පන්සිිල් ගකින කොට්ට තියෙනවා කාමේ හැසිරෙන්ට පුළුවන් හැයිඒ කාමේ හැසිරෙන් නිවැරදික කාමේසු මිච්චාචරාවේරමනි. සුමිච්චාචානවේ අපි ඒක වැරදි විදිර කියන්නේ. කාමේ සු මිච්චාචාරා කියල න. කාමේ සු මිච්චාචාර එහමයි කැඩෙඩ නොනේ ඒතන වච්චනය. කාමේ සු මිච්ා මි්චා කන වැරදි. වැරදි කාමෙන් වෙන් වෙනමයි කියන එකයින වේරමණ වෙ වෙනවා. එතවට වෙන්නතුනී එතන කාමාශ්වාදය ලබන්්ඩපා කියල නෑ. එකතමයි ගිහි ප්‍රතිපදාව හැබැයි මාසයකට වරක් හරේ දෙවරක් හරි හතර වරක් හරේ. ඇයි මාසකට පුරපසෝස්සක එක පෝයයි මාසපෝ ඇත්ත එෙ එක දෙකයි පුරාටවක අවාටවක දෙකයි. හතර පෝඇත්තිබට නීකාල්. අද හර පොෝයතිුණට හතර පෝයටම සිල් ගන්නේ නෙ. ඒ නිසා එදා කිවේ සතියකට එක දවසක් අනගාරික ප්‍රතිපදාවට එන්න. එතවට කාම ශවාද සම්පූර්ණ න්මවා. අස්ටංග සීලේ. දැන් අඩුගානේ මසකට එක වරක්වත්. සපූණ ප්‍රති න ෞද්ය ඇට ්‍රද්ධ ාවන්තයව ඇයටට පාසක සික ව . ඒකතම අත්ති පස. හැබෑ හැමදාමනෙමේ නිති පන්සිල් එදිරිදා පන්සිිල් රකිින්. හරිම නි හස ී නොබතු ද. එ ෝක කිසිම ආගමකින් දර්ශනයකින් නැති නිදහසක්. මේ නිදහසේ ්‍රාමෝ හඳුනගෙන කටයුතු කරන්න. ඒකයි මේක කියන්න. එතන පූර නිදහසදදීල තියවා. බැන්දල තියල නෑ කොතන කව. අනිවාරෙන් ඔබ මේ මෙසේ කරන්න වො මෙන්න නිදහස දිීල තියෙනවා සිත දියුණු කරගන්න. සිතෙන් හිතන්න ඒකතමයි මේකියන්න. ඒ නිසා පින්නතන ඔන්න බලන්න. පච්චේක ජාසය. හුදලාවෙන්න එතව බෝසතානන් වහන්සේ හුද කලා වන්න සැෑයින උත්සාහ කළේ තමන්ගේ අපේ ක්ෂාමුදුන් පත් කරගන්න නැත්තං ඉතින්ට ඇන්නුබෑ. ඒ නිසා පාරමීපුරන උතුමෙක් එමනැත්තං බුද්ධත්වය අපේ ක්ෂා කරන උතුමික් අනිවාර්යම බෝධි සත්ව මෙන්න මේ ගුණයත් තමාතුළ වර්ධනය කළ යුතුයි ඔන්න දෙවැනි ගුණයි පලද නෙක්කම් මජ්ජාසය ගිහිගේ අතර නික්මී යම් දෙවැනි ගුණේම කදද පච්චේ කත්්ජහසය හුද කලාව කටයුතු කිරීම ඒ බැඳීන් වලින් ඇත්තල හුද කලාබීම බැඳීන් තියාගෙන බෑ ඒ තුන අලෝබජ්ජහසය දැන් අපි සංසාරම බැඳිල ඉන්නේ මොනෝනිසත් සංසාර බැඳදිලිඉන්නේ තන්නාව නිසා. රැහප්පි හැම කරන වැඩකම තන්නාවති නෝද නැද්ද. තන්නාව තියන. ඇඳුමක්කඇැන්දත් කෑමටික කෑවත්. ගේ හැදුවත් වාහනී ගත්තත් ඒම නැත්තං එදිනෙදා විනෝද වනත් දරුව හැදුවත් ගෙදරට බඩමුට්ටු කෙනාවත්. රැකියාව කළත් මොකදතියෙන්. හැම එකේම තන්නාව තියෙන? න්නාව ැති තනන්නේ අපි ඇති කරගන්න හැම්ම චේතනාවකම තන්හාාවතියෙන් දැන් ඒකනය පින්නතුනිි දැන් අපේ සිත තුළ ඇතිවෙන චේතනා විපාක සහිතයි අපට ඇතිවෙන්නේ විපාකසිත් අපිට ඇතිවෙන්න වික් ඕනම ඇති කරගන්න සිතුවිල්ලකට විපාකයක් කියනවා ඇයි විපාකයක් එන්නේ තන්හාවක්ක එකක තියෙන්නිසා එක්ක කුසල පාගයක් ෙනවා එමනට අකුසල විපාගයක්. මනසාචයේ පදුුට්ටේන පදුුට්ටේන මනසා නරකහිතින් භාසතිවා කරෝතිවා යමක් කිව්වෝොත් කරත් ඒවා අකුසල කර්ම එවට ප්‍රති විපාකෙන අකුසලපති විපාග. මනසාචයේ පසන්නේන ප්‍රසන්න මනෝ භාාවයකින් එකගන යහපත්හිතින් භාසතිවා කරෝතිවා යම කිවෝොත් කළොත්. කුල ප්‍රතිවිපා එහෙනම් පින්නොතුන අපි ඇති කරගන්න කුසලවේවා අකුසලවේවා සෑමච්චේතනාවකම විපාකයක් තියෙනවා මයි. හැබයි වහත්වනකොට වතන් හාාවනෑ. දැම් මේ රාද්භාව ලැබෙන්නේ කයටදේ හිතටද හිතට කයටනෙමේ කීතට ලැබෙන් බුදදුදම කියන හිතත් එක්ක කරන ගනුදින්වා. දම ත්හ කරන හිතදින වැඩ පිළිවෙ ලක් කියහිලදේ. ඒකන බෝධි ශක්තිය අවසාන මොහොතේ දොස්කරක්ලයා අවසන් වෙලා මධ්‍යියම් ්‍රතිපදාවටාවනනි. ඊට පස්සේ ඇසතු රුකළග වාඩිය වුණනානේ චතතුරංග වීරය උපදවාගෙන ම නැගටින් නෑ බුදුවෙල මිම කියල. ඒවෙලා ව්‍යාවනේ මාර දුවල් කෞද මාරදුවරු තන්හා රතිී රගාහවලන් දන්නාරතිී රගගෙන් මොනොද සිතවිලින. ැ දසමාර සේනාවක්කාාව මෝද. සිතවිලේ දසමාර සේනාව. ඒග හනම් සිතත්ක්ක විිශාලව පරිස්ශ්‍රමයක් මෙදන තියන. සිතත් එෙක්ක කරන ගැටුමක් තිය. සිතේ ඇතිවන ලාමික්ක පහත්දේ යටට පත් කරලා. කුසලකාමී සිතුවිල ඉස්ර හටගන්න දැන් අපි බලන්නේ ඉදිනෙදා ජීවත්යන කොට ඇස රූප ල් න කනම් බ්දහන නාසිෙන් ගදඳසුන් දෙැගන්න දි න ර හ . ඔබ කලත් මංකලත් ඕටික නේද කරන්න කරන්න යෝකන එට ලොකු ගැයක්ත්තියනවා එයාට ලොකු ව්‍යාපාර්යක්ත්තියනවා. ඒ කන ගෙදර ෙ හොටල් එකින්. මොනව මොනවිදියට ජීවත්වෙන්න්න උත්සාහ කළත් අපි කවුරුත් කල්ල තියන මොකද එක්කෝ රූප බලලා එක්කෝ ශබ්ද හලා එක්කෝ ගඳ සුවන් දැනගෙන එක්කෝ රස බලලා එක්ක පහසල බල ඔයින් හැර වෙනම කද තියන අපි කවුරුත් කල්ල තියනෙ පින් නොතන ඕකාය වෙන්න කිසි දෙයක් නෑ ඒ නිසා ඕක තමයි ජීවත්වෙනවායිකිලක එතනි එහටයමක් නෑ ඒනිසා මහැමඒකම එහිම් තියෙන්න්නේෙ මොකක්ද බැඳීම තෘෂ්ණාව, තන්හාාව, ආශාව. දැන් ඒන අපි සසර ගමන් කරනවා කියල කියන්නේ ආසාාවෙන් කටයුතු කරනවායි කෙනෙකයි. ඒක නිසා උදුහාමුදුරු පැහැලි කරනවා. නීවරණ දහන්ම කියල කොටසයි සංයෝජන දහම කියල කොටසයි න. නීවරණ කොටසයි සංගෝජන කොටසයි. එතකොට අනමක ගෝයම් භික්කවේ සංසාරෝප පුප්බා කෝටින්න පං්ඥා ඇති ඒ නිසාමකද වෙන්න අවිද්‍යා නීවරණානම්. අවිද්‍යාව නැමති නීවරණයක් තියෙන. ඒකෙන් අපිට නිවන නැති වෙලා තියනවා. අවිද්‍යාව යන මෝඩකම මුලාව. තන්හා සංයෝජනානං තන්හාම නැතිෝ සංයෝජන කියන වචනයේ තේරුම රැහැන් කියන එකයි රැහැනකිනමක කර. දැ අපි ගට ගහල තියනෙම හොකින් තන්හාාව නැමති රැහැනින් කොයාටද ගට ගලතියන සසරට ඒනම් තන්න්නාව තියෙනකන් සසරයනෝ. මේ සසරින් එහිනං අත්මි දෙන්ඩනං මොකදද වන මේ සසරින් අත්මි දෙන්ඩනං පින්නොතුනී අත්‍ය වශ්‍යයි තන්හාව දුරු කරනක. තන්නහාාව කොහෙත්තියන තාව කොහෙත්තියෙන් හි වෙන කොහවන්නේ හිතේ තියන්නේ. ගතයන මේ තනාවතියන්න හිතේ ඒනම් හිතයි මේ පුහුණු කරඩ හිත පුහුණු කරන්නඩම් මොකක්ද කරන්නවා. හිත දියුණු කරන්න ඕනද නැද්ද දියුණු කරවා හිත දියුණු කරන්න. හිත දියුණු කරන්න මොකක් දවශ්‍ය. භාවනා කරන්නවා නැත්තම් හිත දියුණු වෙන්නන්නේ න ඒනිසා භාාවනාවතුලින්ටම හිතේ දියුණු ඇතිවෙන්නේ ඒනම් අන්න බලන්න පිරිිනතුනේ තන්හාාව දුරුකරත් අවිද්‍යාව දුරු කළත් හිත තමයි දියුණු කරගන්නුන හිතේ තමයි දෙදකම තියන්න. එනම් මේක බැදිිලතියන්න හිතේ ඒක සායි හිත දි වැඩ පිවෙලක් බදුදහමයි කියනවා කිය කිව්. හිත දින වැඩ පිළිවෙලක් බුදු ධාමකයන්. ගත දිනන ගත සරසන එකක් නෙවෙයි හිත සනසන හිත දිනන වැඩ පිළි වල. ඒ නිසා අවශ්‍ය කරනවා එහෙනම් අලෝබත් ජහසය ඒක යන්නේ අලෝබ අදහස්ස ලෝබය දුරු කරන අදහස ලෝබය වැඩිවෙල බෑ ලෝබය අඩු කරගනු දැන් අපි අමක් දෙනවා දීලා අපි බලාපොරොත්තෙන් මොකද මේ කළ පිනේ බලයෙන් මට සංසාරය බබෝග ධනදාන්න මිලමුදල් හර බාන යනවාහන ඉරකඩන්ගේ දර වතු පිටටි මුතුමැනි කරන්රිදී ලැබේවා ඒහම පාර්ථනා කරන එහම පාර්ථනා කන්නවද නැද්ද නෑ ඒව ඕන්නෑ ඕන්න නැද්දේව ඕන ඒ නැතු කදද එනගේ ඕන ඒ ප්‍රාර්ථනා කන්නවද ක නැද්ද තිිකක් කරන්නවා ඇත්ත කයි නිසා ඒවනතුව බැහැන ඇ ඒවනතු බැරි ජීවත්වන විදික් නැහැනේ ගයක්නතු ජීවත්යන්න බැරින්නම් මිල මුදලන්න තු ජීවත්යන්න බැරනම් බවබෝගන තු ජීවත්වන්න බැ එනම් ඒවා අවශ්‍යයි හැැයි පි ඒ ප්‍රාථන කරන මොන නිසා. තන්නාව නිසාත නැද්ද තන්නාවනි නිසා ඒකන මංගු ඇතිවෙන හැම චේතනාවකටම තන්නාවවතිනෝකිර. ඒකන ප්‍රතිීපාකයක් එන්නේ එනිසා තන්හාාව තියෙන තන්නාවත් එක්කතමයි මේ ගමන යන්නේ එහම් දැ මොකක් දෙෙනම් කරන්න ඕන ලෝබේ අත්හර අලෝවයට යන්නන මොකක්ද කරන්න ඕෝන ඒනම් පුරුදු කරන්න ඕනද නැද්ද දීමනාව දන පුරුදු කරන්න ඕන හැබැයි අතින් දුන්නට වැඩක් නෑ මොක කොහෙන්ද දෙන්න ඕන. හිතින් දෙන්න ඕ. හිතින් දෙන්න උගක්කයි. පේන්න දීල තියනවා. අරව බෙදනෝ මේ බෙදන නොයිත් දේවල් දෙනවා. හැැයි ඒක යට අදහස තිනවද නැද්ද හෝදනක සමමාරු සහධරර් දන මෙම නැත්තම් වන්න වෙෙන දේවල් පෙදනවා. න එතොට යටට තියනවා දහස සමාරුව ප්‍රසිද්ධ වෙන්න පෙදනවා. සමාර්ට ජනප්‍රිය වෙන්න වෙදනු. ඒවගේ අදහස්තිය නඕන එදකට ඒක වංචනික ආදහසක් වෙනවා වංචිනි කදර්මතාගල කොට සත්තිය නේ හිත කියන අතුම දෙයක්න්නේ ඒක නිසා පින්නතුනි මෙන්න මේක තමයි තේරුම් ගන්න නෙහෙනම් ටිකට්ටික අපි පුරුදු කරන්්ඩෝඕන මොකටද හිතින් දෙන තත්වයට පත්වයෙන් ඒගන අල්ලග නැතුවදෙන් මං හොඳ මුදාහරණයක් කියන්න ඔ කාටත්තට දැ අපි බුද්ධ පූජාවතතිනවා තියලි වෙල්ලාමකද කරන බුද්ධ පූජාව තියනොන මේ හැබැයි අපි කිව්ටේෙම බුද්ධ පජාව පූජා කරන්නවා. අපි කරන්න තියන එක බුද් හඳොල්ලඟ තියනවා තෙලා ගාත කීපකුත් කියල ැකිදලේනවා පූජාව ඉවර වෙනවා පූජාවට දැම්මකොද කරන බුද්ධ පූජ වරගෙන හොන දරවකුට කියන පුතේ අර ඔයා පූජ කළ බුද්ධ පූජවාස් කරන්නක අම්මහරි අච්චහර කියනව ක හිතුම් දරුව ගහිල්ලා ම එහම් බින්නකට දාන්නම් කිය කියනවා. අප ඕයිපාපුතේ අප රාදේ ඕක සතිකුට දෙන්න කියනවද නැද්ද කියන. ඒම නැත්තන්ගේ ඕකර ඉගනමනක් සේට දෙන්න. දැන් අප රාදධ පුතතිේ කියල කියනව බුද්ධ පූජාවවති කියල නැ නැද බුද් පූජා තියලන හැවයි පූජ කල්ලද නැදද. පූජ කල්ලනැනිකන් තියල විතරයි. බුද්ධ පූජාව පූජා කලාන පින්මතුනී හිතෙන් පූජා කරන්න ඕනද නැද්ද හිත අතරින් ඕනද නැද්ද. ඒනම් පූජාව අස්කරන කොට ඒකට මොනවනාද කියලා අපිට මේ මේ දැනගන්න ෝනද මේක සතෙකුට දුන්නට දන්නේ. අප රාධ විසිකරාත් දන්නේ. කියල අදහසක් එනවද අපි අත්තරලනම්. අත්තැල්ලං අද ඒම දසක් එෙන්නේ. අත්තැරල නෑ. ගතින් තිව්වා හිතං අල්ලගෙන. ඒක නිසා බල්ලෝ ඒක අප රාධ විසි කරන්නපා අප රාධ අප රාධනම් තියලනෑ. අතහැරනං ඒ වචන ඉන්න විදි අත්නෑනෑ අතහැරලනෑ. ඒක නිසා පින්නතුන බද් පූජාව අපි පූජ කරල නෑ නිකන් තියල විතරයි සිතින් අතහරලනෑ අන්නම සිත තමයි ඉදියුණු කරන්න ඕන බුද්ධ පූජාවට පොඩ්ඩයි තියන්නේ දැම් බුද්ධ පූජාවට වෙන්කරන ටික අපිට පේනවා බොහොම පොඩි දෙයක් තැන් පත් කළත් බලන්නක පන්නතුනී අපි කුස්සයේ කොයිතරං ආහාර දවසකට විසික නෝද කියල ත් ඉදුල් ඒ කිසිම්ම ලෝබ කමන්න ක බින්නට දානවා. හැමයි පූජාව හරිය මාරුයි බින්න එකට දාන්න. ඒකට දන්නාව එනිසා පින්නතිනේ ඔන්න මේ හිතින් හිතන්න වම කියන්න මේක තමයි අලෝබජජහසේ නම් බෝධි සත්වයෙක් මේ අලෝබජාසය අලෝපය කියන කොයිතරම් ප්‍රගුණ කරනවතුබ. ඇස්ඉස් වස් ලේක අඹුදරුවන් දන් දෙෙනෙෙන් ආයිත් ලබා කණඩනෙවෙේ. ඒ යි බා. එනම් අන්න තැන්ට හිත ගේන් ඩෝන පින්නතුන දානන. අලෝ බ්ජහසය. අදෝ සත් ජාසය ඒක න අධදවේශය අධදේශය කියන්නේ. දේශය වෙන් වෙනක දේශේෙන් වෙන් වෙනනම් මොකද ඇතිිකරගඩො මෛත්‍රිය ෛත්‍රී ඇතිකරගන්න. හැ මෛත්‍රිය ඇතිකරගන්න බාවන කරන වෙලාට විතරක්. න නනිත්‍ර ට මෛත්‍රී හෑ. පන්සලයේදී එහන ඇතම් භාවනා කරන වෙලාවෙදි. වඳන වෙලාහදි මෛත්‍රී තියනවා නැකිටල කිය පසි කරයි. ඒත ෛත්‍රයක් නනේ න්න ඕ ේරුම් ග ඩෝ න් ව ොතු මේේ හිතේ හිතේ ඇතිකර ගන්න මෛත්‍රිය දිගට මේක තියෙන් දෝන. නැතාම් මෛත්‍රී භාවනා කරන වෙලාවට තිබුණා එතන නැගි්ට විතරයි න්න වරවාතට ගත්තව. ಫාෝගිකනනෙ. නිසා පින්නනතන ප්‍රාෝික වෙන්ඩෝන මෛත්‍රීය අධදේශත් ජහසය අදෝසත් ජහසය බලන්න බුදුවරක් ලෝකයටම මෛත්‍රී වඩමින්ක වර්ධනය කරනව පිනතන ඒක නිසා තමයි අවසානයේ මහා මෛත්‍රීයක් වෙන්නේ මහාකරුණාවක් වෙන්නේ මහා ප්‍රච්ඥාවක් වෙන්නේ අන්න ඒ තැන ටැවිල්ල ඒ හැක අදෝසත් ජහසය මෛත්‍රී අදහසය මෛත්‍රය තමන්ගෙන් පටන්ගත්ත පටන් අරගෙන සමස්ත ලෝකේටම ව්‍යා්ත කරන්න සමස්ත ලෝකටම ව්‍යාප්ත කිරීමේ අදාසිතියෙන. ඊනඟට තියෙනවා අමෝහත්ජාසය අමෝහ කියල න්නේ මුලාවීමෙන් තොරකම එනම් මුලාවෙන් නැතුව කටයුතු කරනක මෝඩකම අත්හරෙනක ප්‍රඥාව වර්ධනය කරගන්නේ ඒ කියන්නේ පිනතුන අනිවාහර්ය අපි තුළ තියෙන් ඕන දෙයක් තමයි කර්මය හා කර්මඵල විශ්වාසය. බුදුවෙන්න පෙරම්පුරන බෝධ උතුමෙකු තුළ තියෙන සුවිශේෂී ගුණන්ගේ ඇත්තම එහෙනම් මොකක්ද අමෝහත්ජාසය අමෝහය අමෝහය කියන්නේ මුලාවෙන් තොරවීම. කර්මය කර්මඵල විශ්වාසය. දැන් අපි කරමය කරම පල විශ්වාස කරන්නත් නන් එතන හට යමක්. නිරමහා රුණම පල විශ්වාසය කියන එක අනිවාරම තිබිය යුතුමයි. ඊළඟට පින්නතුනි තියන කරුණතමයි නිස්සර නත්දිහස්සය. දැන් අපි දන්නනේ නිස්සරනදන නිර්වාණින්. එතකොට නිවනට යන්න අපි තුළ තියෙන් නොන හැකියාවක්. එට නිර්වාණය කියන එක ශක්ෂාත් කරගන්න මේ අදහස තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක කරන්න වඩෝ අස්සාද ආදීනව නිස්සරණ අස්සාධ කියන යමක ආශ්වාදය අස්සාද ආදීනව කියන ඒ ලැබෙන නරක ප්‍රතිවිපාක එතකොට යමකින් ලැබෙන නරක ප්‍රතිවිපාක දැක්කම තමයි ඒකෙන් නික්මවෙන්නේ න්න නිස්සරණයගැ ඒකයි. නිස්සරණය නිස්සරණත් ජාසයගෙන අදහස කියන එක. එතකොට බුදුවන්න පාරමීපුරන උතුමෙකු තුළ මෙන්න මේ සුවිශේෂී ගුණහය වර්ධනය වෙනවා. මොනෝද එක නෙක්කම් අජ්‍යහසය ගිහිග නික්මීයා මේ අදහස. දෙක පච්චේ ක්්‍යාසය හුද කලාව අදාලදේ වර්ධනය කරන එක. තුන අලෝබජ්්‍යහසය හතර අදෝසජ්්‍යහසය පහ අමෝහජ්්‍යාසය එතකොට අලෝභය අදදේශය අමෝහය. ඊළඟට නිස්සරණ අධ්‍යාසය යමක ආශ්වාදය දැක්කා අස්සාද එක ආදීනවය නරක ප්‍රතිවිපාක දැක්කා දැකලා ඒක නික්මීමට අවශ්‍ය පරිසරය සකස්කරගන්නම්. බුදුවෙන්න පාරමිතාපුරණ උතුමෙක් මේ ගුණ හය පෙන්න තුන පරිපූර්ණ වශයෙන් සම්පූර්ණ කරගා. අන්න ඒක අපි දැනගෙන අපේ ජීවිතය තුළත් මේ උත්තරීතර බෝසත් ගුණ වර්ධනය කරගැනීමට අපිත් උත්සාහ කරන්න ඕන. වර්ධනය කරගන්නේ කොහෙවත්නෙ වෙයි සිතේ. එතකොට තමයි සිත දියුණු මෛත්‍රීමෝලික ප්‍රඥාමෝලික මනෝභාවයක් මනස තුළ ගොඩනැග මේ තත්ත්ේ ඇති කරගණඩ අපි උත්සාහගනිමු සාදුකයන්න. පන්නතුනේ අද මෙ ධර්ම දේශනාවේ දායකත්තයගෙන කටයුතු කරන්නේ මමුලි උුත්මතක් කලා මාලමේ පොතුවරාව පාර වර්ජිනියා එස්ේට පදංචිව සිට පරලෝෂපාත් හැබට් කුසුමානන්ද පෙරේරා මනසිංහ මහතාගේ බිරිඳවන. අනුලා මනසිංහ මහත්මිය පුතනුවන් වන චන්න මනසිංහ මහතා සහ දියනිය වන ස්ොනාලී මනසිංහ මහත්මිය තුළු පවුලේ දූදරුවන් එකතු වෙලා අද දායකත්තයගෙන කටයතු කරන්නවා. බලාපොරොත්තු වෙනනෝ පුුණ්්‍යානුමෝදනා කරන්න මාලබේ පොතුවරාව පාර වර්ජනියා ස්ටේවිස හර්බට් කුසුමානන්ද පෙරේරා මුණසිංගමහතා අවුරුදු අසුවක් ආයු විද දෙදස් දහනමය වසරේ ජුලි මස විසිවෙනිදා විසි දෙවනිදා අභහව ප්‍රප්ත වුණා. එතිං එතුමාට පින් දෙෙන්ට තමයි මේ බලාපොරොත්තුවන්නේ. එතුමාගේ වියෝවෙන් වසරක් සම්පූර්ණවීම නිමිතිකොට හැර්බට් කුසුමානන්ද පෙරා මුොන සිංග ම මහතානන්ට පු්්‍යානු මෝදන කරමින් මේ ධර්ම දේශනාව පවත්වන. ඉතින් අපි එක්සත්ත ප්‍රාර්ථනා කරමු එතුමාට ආදර්වර ස්වාමයාට නැත්තන් තාත්තට නැත්තන්තමන්ගේ ඥාතිත්වය යනුව හිතන්ඩ හබට් කුසුමානන්ද පෙරෙඩා මොනුසිංහ මහත්මාටම පින් අත්පත්වේවා. තුම දගතියකිින්න්නවා නං අතමිදේවා සැපයකට පත්තේවා. සැපේකින්න්නවනං වඩා වර්තනය වේවා අවසන අමාමහා නිවනින් සැනසේවා කලසාදුකයන්. පරෝ සපත් හෙබට කුසමානන්ද පෙරා මනුසිං මහතා ඇතුළු මිය පරලෝගිය දෙපාර්ශවයේ දෙමාපියන්ටත් පාර්ශව දෙකේම දෙමාපියන්ටත් සියලුව මේියගේ ඥාතීන්ටත් මේ පිින් අත්ත් ේවා කිය ප්‍රාර්ථ න කරනු. ො ಯ ತು ෑೇಾ ಿನ್ ಲ ಭಾಗ සංසාර්ගත දුකනිවා ಅමා මහා නිವನින් සෑන සේවාಗල. ඒ වගේ මද දායකත්ತේ පින්වත් අනುಲಮුණ සිංහ මහත්මිය ඇතුළು පೌಲೆ ದೂ දರුවන් සෑමಸೇಲು නාಾට සಬಂඳು ನೋට. ඒವගේ මේ ධර්್ දේශනාව ್ರವනೆ කළ ಂංකාವಸಿ ಲೋකವවාಸಿ සෑಮ ಸೇು ಮತ ವೇවා ಶಾತಯವේවා. ගුණන ධර්ම වර්ධනයේවා ඔබටත් මෙය පාරමිතාවක් බවට පත්තේවා බේ ජීවිතයේ තුළද තන්හා මූලික මනු භහවය දුරකරගෙන යම්දිිනෙක සසරගත දුකනිවා අමා මහ නිවනිින් සැනසෙන්න්නට දෙවියන් ඥාතිීන්න තුල අපි හැමදිනාටම හේතු වාසනාවේවා සාදුකයමු දැන් දෙෙවී අන්ට පින්දෙමු. ආකා සවමට හදේවානාග മෛതിකා പഞන්ත අනුമෝതിවා ചിරරක්ക്ക තුලෝකසාാසන ආකා සට්ටහාചබുමට්്ටහාදේවානාග മෛതിකා പഞන්ත අනුമෝതിത്වා ചിරරක්ക്ക തുදේසන ආකා සට්టചබുමට්టදේවානාග මहिതിका pഞන් தങമෝതിതවා ചిරరக்க තුुम्ම පරത